දාන්න අපි පාවිච්චි කරන භූමිය ගත්තාන් පස්සේ විවෘත පරිසරයක් වෙනවා හොඳින් සූර්යාලෝකයේ වැටෙන හොඳින් වාතාශ්‍රයේ වැටෙන භූමියක් වෙනවා ඒ වගේම තමයි සළු පසක් තියෙනවා අපි තවන් පැලේ හොඳට හරිගස්ස ගත්තොත් ඉන්නේ තවන් කාලේ මාසයක් වගේ සති හතරක් ඒ කාලේ තුලදී පැල හොඳින් හරිගස්ස ගත්තා කියන්නේ වගාවට හොඳ ආරම්භයක් ලබා ගත්තා කියන එක එතකොට මේ තවන් සකස් කර ගැනීමේදී අපේ පහසුව තක අපි සාමාන්‍ය පාත්තියක් අඩි 3 අඩි 10 ප්‍රමාණය පාත්තිය තමයි ගන්න අඩි 3ක් පළලයි අඩි 10ක් දිග පාත්තියක් ඒ වගේ පාත්තියක් අපි ගැනීමේ අනෙක් පරමාර්ථය තමයි මේකට දාන්න බීජ ප්‍රමාණය ගත්තාන් පස්සේ ඒ 3 10 පාත්තියකට අපි සාමාන්‍යයෙන් ග්‍රෑම් 40ක් වගේ තමයි බීජ දාන්නේ එහෙම ගත්තාන් පස්සේ අපිට අක්කරයක් වගාවක් සඳහා පළ හදනවා නම් එහෙම මේ වගේ තවන් පාත්ති 10ක් ප්‍රමාණවත් වෙනවා ඒ කියන්නේ බීජ ග්‍රෑම් 400ක් දා ගන්න පුළුවන් මම මේ කතා කරන්නේ විවෘත පරායක ප්‍රභේද සම්බන්ධයෙන් එතකොට ඒ තෝරාගත්තු භූමියේ හොඳින් පස් පෙරලලා හොඳින් පස් පෙරලලා පාත්ති සකස් කර ගන්නවා මේ පාත්ති සකස් කර ගැනීමේදී පොඩ්ඩක් අපි සැලකිලිමත් වෙන්න ඕනේ පාත්ති අතර පොඩි පරතරයක් තියා ගන්න වෙනවා මොකද මේ තවන් පාත්ති වල බීජ පැලුණාට පස්සේ ආවරණයන් යොදන්න වෙනවා වැස්සෙන් අවුවෙන් ආරක්ෂා කරන්න එතකොට ඒ හින්දා පොඩි මේ අතර පරතරයේ අඩි 3ක් විතර වගේ පරතරයක් තියා ගන්න පාත්ති දෙකක් අතර එහාට මෙහාට යන්න එන්න මෙයාට වතුර දාන්න කැට කුඩුනාකාරයෙන් සකස් කරගත්තු පසක් වෙන්න ඕන.